ඊසාන දිග සිරියාවේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරක් දෙසට ඉරාකයේ සුමර් නගරයේ සිට රොකට් පහක් එල්ල වී ඇති බව ඉරාක ආරක්ෂක මූලාශ්‍ර දෙකක් රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබෙනවා. ඉකුත් පෙබරවාරි මාසයෙන් අනතුරුව ඇමරිකානු හමුදාවන්ට එරෙහිව සිරියාවේදී එල්ල වූ පළමු ප්‍රහාරය මෙය වනවා. ඉරානයේ පිටුබලය ලබන ඉරාකයේ සිටින සන්නද්ධ කණ්ඩායම් විසින් පෙබරවාරි මාසයේදී පවසා තිබුණේ ඇමරිකානු හමුදාවට එරෙහි ප්‍රහාර නැවැත් වූ බවයි. ඉන් අනතුරු එල්ල වූ පළමු ප්‍රහාරය මෙය වනවා. එමෙන්ම සිරියාවේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරක් දෙසට මෙලෙස ඉරාකයේ සිට ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ ඉරාක අග්‍රාමාත්‍ය මොහමඩ් ෂියා අල් සුඩානි ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින පසුබිමක් තුලයි. ඔහු ධවල මන්දිරයේදී ජනාධිපති ජෝ බයිඩන් හමුවීමෙන් අනතුරුව ඉරාකයේ වෙත ආපසු පැමිණ දිනකට පසුව එම ප්‍රහාරය එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර කුඩා ට්‍රක් රථයක පිටුපස සවිකර තිබූ රොකට් විදිනයක් සිරියාවට මායිම් වන ඉරාකයේ සුම නගරේ නවතා තිබූ අවස්ථාවේදී ඊට ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉරාක ආරක්ෂක ආරංචි මාර්ග දෙකක් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් කුපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා. ප්‍රහාරක ගුවන් යානා කිහිපයක් අහසේ පියාසර කරන අවස්ථාවේදීම එම රොකට් වලින් පිපිරීමක් ඇති වූ බව හා ට්‍රක් රථයේ ගිනිගත් බව හමුදා නිලධාරියෙකු පුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා. සිද්ධිය විමර්ශනය කරන තුරු ට්‍රක් රථයට බෝම්බ හෙළුවේ ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා දෙය ප්‍රකාශ කළ නොහැකි බවයි ඉරාක හමුදා නිලධාරියෙකු පවසා ඇත්තේ. ඉරාක ආරක්ෂක අංශය ස්ථානයට යොදවා ඇති අතර වෙනත් වාහනයක් භාවිත කරමින් ප්‍රදේශයෙන් පලා ගිය අපරාධකරුවන් සොයා මෙහෙයුම් දියත් කළ බවද ඉරාකයේ සුමර් නගරයේ සිටින ආරක්ෂක නිලධාරියෙකු පවසා තිබෙනවා. එමෙන්ම ඉරාකයේ ආරක්ෂක අංශ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරාක හමුදාව සිරියානු දේශ සීමා අසන්නේ සිටින අපරාධකරුවන් ඉලක්ක කර පුළුල් පරාසයක සෝදිසි මෙහෙයුම් සහ පරීක්ෂණ දියත් කර ඇති බවයි. ඔවුන් යුක්තිය ඉදිරියට ගෙනීමට පොරොන්දු වන බව ඉරාක හමුදාව ඇමරිකාවට පවසා තිබෙනවා. වැඩිදුර විමර්ශන සඳහා බෝම්බ ප්‍රහාරයට ලක් වූ රොකට් ස්ථානගත කර තිබූ ට්‍රක් රථයේ කොටස් සොයාගෙනු බවද ඉරාන ආරක්ෂක අංශ ප්‍රකාශ කළා. මූලික පරීක්ෂණ වලින් පෙනී යන්නේ එය ගුවන් ප්‍රහාරයකින් විනාශ වී ඇති බවයි ඔවුන් පවසා තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකානු හමුදා කඳවුරක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වූයේ ඉකුත් සෙනසුරාදා අලුයම ඉරාකයේ හමුදා කඳවුරක සිදු වූ දෙවැන්ත පිපිරීමකින් අනතුරුවයි. එම පිපිරීමෙන් ඉරානයේ පිටුබලය ලබන කණ්ඩායම් ඇතුළත් ඉරාක ආරක්ෂක හමුදාවේ සාමාජිකයෙකු මිය ගියා. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී අහසේ යුද ගුවන් යානා පියාසර කරමින් නොතිබුණු බැවින් ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව ඉරාක හමුදාව පවසා තිබෙනවා.